ලංකා සොයිතේන හින්දා පවුලේ ප්‍රෝටීන් අඩු කරන්න නැතුව වියදම් අඩු කරන්න පුළුවන්. අනුතුරුව මෙම ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම සඳහා ගම්වාසීන් පිරිසකට එහිදී අවස්ථාව හිමි වුණා. දේශවල ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා. හඬ වතුර දෙනවද, පොඬ වතුර දෙනවද කියන එක. ඒක තමයි ප්‍රචාරය කරන්නේ. ජනතාව යොත් පෙරමුණ තමයි මේකේ පෙරමුණේ හිටියේ. ඒ නිසා මෙතුමාලට අවශ්‍ය වෙන්නේ ඔබතුමාගේ සහතික ගොවීන්ට හානියක් නොවි පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට. දැන් අක්කරාටි 7-8ක් විතර යනවා මම හිතන්නේ මේ අක්කරයන් තේමා ගන්න ලැබෙවොත්. එතකොට මේ නිසා අපි ඉල්ලීමක් කරන්නේ අපිට මේ වතුර ටික අර අහගෙන වතුර ටික හදවා ගන්න පුළුවන් නම් බැරි. අපිට තව සෑහෙන වතුර ප්‍රමාණයක් ඉතුරු කර ගන්න පුළුවන්. දැන් මේක නවත්තන්න බෑනේ ආරම්භ කළා. හැම වෙලෙම ගොවිතැනට ප්‍රමුඛත්වයේ දීලා වැඩ කටයුතු කරන්න. ඕක ලොකු දෙයක් නෙමෙයි ඉතින්. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. මේක සැරේ කරන්න බෑ. මේ මූල ධර්මයේ අරගෙන ඊට පස්සේ අනික් වැඩ ටික කරන්න. ඒකයි ඒකයි මම යොදනා කරන්නේ. විරෝධතාව අතර වාරයේ ජනාධිපතිවරයා විසින් ජල සම්පාදන ව්‍යාපෘතිය මෙලෙස විවෘත කළා. දැන් මෙතනත් ගිහින් සමාජය ඇවිල්ලා මේ උද්ඝෝෂණය කළා යනවා. දැන් ගෙදර ගියාම බාරියක මොකද උඹ ගිහින් ඔතන කෑ ගැහුවේ? මං කොහොමද වතුර කවට හැමදාම ගිහින් ලින්දෙන් වතුර ගේන්න බෑ කියනවා. ඉතින් ඕක හැමදැනම තියෙන ප්‍රශ්නය. අලුත් එකක් නෙමෙයි. අපි කොහොම හරි මං පොරොන්දු වෙනවා මේ දෙකටම අපි ප්‍රශ්නේ විසඳලා දෙනවා කියලා. අන්තිමට මේ ප්‍රශ්නේ එන්නේ ගොවිතැන් කරන ඇට ජලය ඕන ගෙදර අනික් අයට පානීය ජලය උබනයි. එකාතකින් වකුගඩු රෝගය වළක්වන්න නම් මේ පානීය ජලය ලබා දෙන්න තිබෙනවා. අපි ඒකට කැප වෙලා තියෙනවා. අනික් අතින් කෘෂිකාර්මය සඳහා ජලය උමනාලා තියෙනවා. මේ නිසා සමහර අයගේ සැකයක් තියෙනවා කෘෂිකාර්මයට උමනා ජලය නැති වෙයිද කියලා. එහෙම එකක් සිදුවෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ ගැන වග බලා ගන්නවා. මේ ව්‍යාකෘතිය අපි අමාරුවෙන් අවසන් කරේ. මේ රටේ ආර්ථිකය කඩා වැටෙන නිසා අපිට මුදල් තිබුණේ නැහැ කිසි වැඩ කටයුත්තක් කරන්න. කෙසේ හෝ මේකට අපි මුදල් ලැබලා දීලා මේ වැඩ කටයුත්ත අවසන් කළා තියෙනවා. අපි නව ආර්ථිකයක් ඇති කළා හැම එක්කෙනාටම හොඳ අනාගතයක් ලැබලා දෙන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.